අද ලෝක හදවත් දිනය කියලා ඔබ දැනටමත් දන්නවා ඇති. හෘද රෝග ලෝක පුරා ක්ෂණික මරණ සඳහා ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා. ඉතින් ඔබ දන්නවාද අපිට අපේ ආහාර රටාව සහ ජීවන රටාව වෙනස් කර ගැනීම මගින් මෙහි අවදානම ගොඩක් අඩු කරගන්න පුළුවන්. අන්න ඒ නිසාම තමයි ශ්‍රී ලංකා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ආහාර හා පෝෂණවේදී උපාධි අපේක්ෂක අපි ඔබට හෘද සෞඛ්‍ය ආහාර රටාවක් ගැන දැනුම බෙදා දෙන්න යන්නේ. දිනපතා නැවුම් එළවලු සහ පළතුරු ආහාරයට එක් කරගන්න. කුරක්කන්, ඕට්ස්, දුඹුරු සහල් වැනි තන්තු සහ පෝෂ්‍ය පදාර්ථ බහුල ධාන්‍ය ආහාරයට එක් කරගන්න අමතක කරන්න එපා. සංතෘප්ත මේද සහ කොලෙස්ටරෝල් අඩංගු ආහාර හැකිතාක් සීමා කරන්න. මේදේ රහිත සහ අඩු මේද සහිත කිරි නිෂ්පාදන ආහාරයට එක් කරගන්න. බටර් වැනි සංතෘප්ත මේද වෙනුවට සූර්යකාන්ත තෙල් සහ ඔලිව් තෙල් වැනි අසංතෘප්ත මේද ආහාරයට එක් කර ගැනීමට උත්සාහ කරන්න. ආහාර ලේබල් කියවා ඔබ ගන්නා ට්‍රාන්ස් මේද ප්‍රමාණය අවම කරන්න. මොකද ට්‍රාන්ස් මේදය මගින් LDL එහෙමත් නැත්නම් නරක කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නංවන අතර රුධිරයේ අධික ඝනත්ව ලිප ප්‍රෝටීන් හේවත් HDL එහෙමත් නැත්නම් හොඳ කොලෙස්ටරෝල් අඩු කරනවා. ඔබ හොඳ මේද තෝරා ගත්තත් සියලුම මේදවල කැලරි වැඩි බැවින් ඔබ ලබා ගන්නා ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙන්න. සෞඛ්‍ය සම්පන්න බරක් පවත්වා ගැනීමට ඔබට අවශ්‍ය තරම් කැලරි ප්‍රමාණයක් පමණක් ආහාරයට එක් කර ගන්න. අධි සීනි එක් කළ බීම ලුණු සීමා කරන්න. ආහාරවලට රස එක්තු කිරීම සඳහා ලුණු වෙනුවට ඖෂධ පැලෑටි සහ කුළුබඩු වර්ග භාවිතා කරන්න. ඔබේ ප්‍රියතම ආහාර වට්ටෝරු ඒවායේ කැලරි සහ මේදය අවම වන ලෙස සකසා ගන්න. හැම සතියකටම අවම වශයෙන් දෙවතාවක්වත් සැමන්, හුරුල්ලන් වගේ ඔමෙගා 3 මේදාම්ල බහුල මාළු අනුභව කරන්න. ඔමෙගා 6 මේදාම්ල බහුල එළවලු තෙල්, රටකජු, අලිගැට පේර වගේ දේවල් ආහාරයට එකතු කරගන්න. මීට වඩා වැඩිදුර විස්තර හරියටම දැනගෙන අවදානමට පෙර සූදානම් වන්නට පුහුණු වෙලත් පෝෂණවේදීකු හමුවන්න. ඉතින් ලෝක හදවත් දිනේ දවසේ ඉඳන්වත් හදවතට ආදරය කරන්න මේ දේවල් පිළිපදින්න.